ආයුබෝවන්. හොඳයි. ගණිතය ලියන පොත ගන්න. චුට්ටක් අපේ පන්තිය වෙනස් වෙයි. අද අලුතෙන් සම්බන්ධ වෙන දූල පුතාලට තරමක් වෙනස් අපේ පන්තිය. වෙන පන්ති වලට වඩා තරමක් නෙමෙයි, ගොඩක් වෙනස්. අපේ ටිකක් ලියන්න තියෙනවා. කම්මැලි අයට බැහැ වැඩේ කරන්න. එතකොට අපි පන්තියේ මේ පුනරීක්ෂණ දින 20ක්. අද ඉඳලා හැමදාම දෙසැම්බර් මාසේ 5 වෙනිදා වෙනකන් මේ දින 20 වැඩසටහනක් ක්‍රියාත්මක කරා පුනරීක්ෂණ දින. එතකොට මේ පුනරීක්ෂණ වැඩසටහනත් එක්ක ඉන්න දූල පුතාල හැමෝටම විභාග වලින් ඉදිරියේදී ලකුණු ටිකක් වැඩිපුර ගන්න පුළුවන්කම ලැබේ. ඒ නිසා හැමෝම උනන්දුවෙන් ඕනකම මේ වැඩ ටික කරන්න ඕනේ. මම දැන් ගණන් කීපයක් දානවා බෝඩ් එකේ. ඒ ගණන් ටික එකින් හදන්න. පළවෙනි ගාන චූටි එකක් 241 එකතු කිරීම 324 ගාන ලියලා හදන්න. ගාන ලියලා හදන්න. යට 504 අඩු කිරීම 135. විසිහය ගුණ කිරීම 4. අසූ අට බෙදීම 3. ගණන් 4යි. ගණන් 4ක් තුන්න ගාන ලියලා තමයි හදන්නේ. ගණන් 4යි, විනාඩි 4ක් විතර දෙන්න. පන්තියට පොඩ්ඩක් වෙලාවට හැමෝම සම්බන්ධ වෙන්න ඕනේ. අතට පන්තිය පටන් ගන්නවා නම් සාමාන්‍යයෙන් 6:55 වෙනකොටවත් සම්බන්ධ වෙන්න ඕනේ. හරිද? ගොඩක් අපේ පන්තිය ලියලානේ කරන්න තියෙන්නේ. ඒතකොට ලියලා කරද්දි ටිකක් මහන්සි වෙලා කරන්න වෙනවා හැමෝටම. ඒතකොට පුනරීක්ෂණයක් කියන්නේ නැවත මතක් කිරීමක්. සියලු වැඩ පොදුවේ මතක් කරගෙන යනවා මම. හරිද? එතකොට මේ කම්මැලි වෙන අයට වැඩේ කරන්න අමාරු වෙනවා. පළවෙනි ගාන තියෙන පුතේ 241 එකතු කිරීම 324. සාමාන්‍යයෙන් මම 7ට පටන් ගන්නවා කිව්වොත් ක්ලාස් එක 7ටම පටන් ගන්නවා. එතකොට පුතාලගේ ටෙලිග්‍රෑම් ගෲප් එකට තමයි ලින්ක්ස් ඔක්කොම වැටෙන්නේ, වැඩ දාන්නේ, ඒ හැම දෙයක්ම කරන්නේ. දැන් මේ පළවෙනි ගාන හදලා ඒක දැන් හරි වුණොත් එහෙම හරියක් දාන්න. දැන් කෙනෙක්ට පුළුවන්, බබාලට පුළුවන් මේක මෙහෙම දීප්ති එකතු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුරුදු විදිහට මේක ලියා ගන්න පුළුවන්. 241යි 324යි ලියා ගන්න. ලියාගෙන හඳුන් බලන්න. 241යි 324යිනේ. 1යි 4යි 5යි. 4යි 2යි 6යි 2යි 3යි 5යි 565යි. එතකොට මෙතනට උත්තරේ දාගන්න පුළුවන් අපිට 565. උත්තරේ දානවා 565 කියන. ඉතින් 41යි 324යි.
එකයි හතරයි පහයි හතරයි දෙකයි හයයි දෙකයි තුනයි පහයි 565. ඊළඟට අපි දෙවෙනි ගාන පන්සිය හතරෙන් අඩු කරනවා 135. පන්සිය හතර අඩු කිරීම 135. කොහොමද අපි අඩු කරන්නේ? පන්සිය හතරෙන් 135. දැන් හතරෙන් පහක් බෑ, පහෙන් හතරක් අඩු කළ එකයි කියලා දානවද? එහෙම දාන්නේ නෑ. මේ පැත්තෙන් ගන්නත් බෑ, මෙහෙන් ගේනවා. 10යි 10ක් මෙහෙට ගියතොර 14යි. 14න් 5ක් අඩු කරාම 9යි. දැන් මෙතන බිංදුව නේ, දැන් මෙතන 9යි තියෙන්නේ. 9න් 3ක් අඩු කරාම 6යි. දැන් මෙතන 5ක් නෑ, 4යි තියෙන්නේ. 4න් 1ක් අඩු කරාම 3යි. උත්තරයක් අපිට එනවා 369යි කියලා. බලන්න ඔයාට එහෙම උත්තරයක් එනවද කියලා. 504න් අඩු කරනවා ඔයා 135. උත්තරයක් අපට ආව 369යි කියලා. තේරෙනවනම් හරියට ගන්න. මේකටත් හරියක් දාන්න, මේකටත් හරියක් දාන්න. දැන් ගණන් දෙකක් අපි හදලා ඉවරයි. දැන් බලමු තුන්වෙනි ගාන. හතර වරක් 6. 24න් 4 දාන ඉතුරු දෙකක්. හතර වරක් 2 8යි. 8යි මේ දෙකයි 10යි. 104යි. දැන් අපි යමු ඊළඟාන. ඊළඟානේ අපිට කියන්න බැටියෝ, මේ 88 කියන එක තුනෙන් බෙදන්න කියලා. දැන් අද මුලින්ම පන්තියට සම්බන්ධ වෙන දූල පුතාලාත් ඇති නේද? මම ටෙලිග්‍රෑම් ගෲප් එක හරහා මුලින්ම සම්බන්ධ වෙන දූල පුතාලාත් ඇති. සමහරක් දූල පුතාලාට මේ වැඩේ තාම ඉච්චර හුරු නැතුව ඇති. දෙමාපියන්ටත් හුරු නැතුව ඇති. ඔය දේවලන්ට අර සමහරක් අයට හුරු පුරුදු ගොඩාක් දුරවරයා පටන් ගන්න වෙන කෑ ගහන එහෙම සම්ප්‍රදායික ටියුෂන් ක්ලාස් එකක් තමයි පුරුදු. නමුත් අපේ එක ඊට වඩා වෙනස්. අවුරුදු 20ක් උගන්වන මම දරුවොත් එක්ක බොහොම කල්පනාකාරීව තමයි මේ ගණන් කරගෙන යන්නේ. ඒ නිසා ක්‍රමානුකූලව ළමයා පුහුණු කරනවා. මේ දවස් 20 මම පුනරීක්ෂණ 20ක් දින 20ක් දුන්නේ. අද ඉඳලා දෙසැම්බර් මාසේ 5 වෙනිදා වෙනකන් සීල වැඩ පුනරීක්ෂණය කරගෙන යනවා. 3 සහ 4 පොදුවේ යම් කෙනෙක් බලයි ඇයි මේ 3-4 එකට කරන්නේ. එහෙම තමයි අපි හැම අවුරුද්දම 4 වසර 5 වසර ලබන අවුරුද්ද මේගොල්ලෝ. ඒකට එහෙම තමයි කණ්ඩායම් දෙකම එකට තමයි කරන්නේ. එතකොට 4 දරුවාට අවුරුදු දෙකක් ඉගෙන ගන්න හම්බ වෙන. දැන් මේ අවුරුද්ද ශිෂ්‍යත්වයෙන් ලියපු දූල පුතාලගේ පේපර් එක මගේ 4 ළමයි ලියලා ඒගොල්ලන්ට ලකුණු තියෙනවා. පේපර් එක හම්බුණා, ඒගොල්ලෝ ලියලා ලකුණු තියෙනවා. එහෙම තමයි පුරුදු කරන්නේ. දැන් මම පුරුදු කරන්නේ වාර විභාගෙට නෙමෙයි, මේ පුරුදු කරන්නේ ශිෂ්‍යත්ව විභාගයේ ජයග්‍රහණය කරන්න. ඒ නිසා තරඟයක් තියෙනවා මේකේ. මහන්සියලා වැඩ කරන්න ඕනේ. මම ලස්සන ලස්සන පාට ටියුට් දෙන්නේ නැහැ, වැඩ පොත් නිකුත් කරන්නේ නැහැ. එහෙම නිකුත් කරනවා වෙනම පොත් සෙට් එකක් දින 100 ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. මේක විෂයට අදාළ කොටස් විතරයි. ලස්සන ෆයිල් කවර පාට ටියුට් ඒවා නැහැ මගේ ගාව. වැඩ තමයි තියෙන්නේ. ඒ නිසා වැඩ කරන්න පුළුවන් අය පමණක් තමයි අවසානයේ පන්ති රැඳෙන්නේ. හැබැයි එහෙම වැඩ කරගෙන ගියොත් ජයග්‍රහණය ලබන්න පුළුවන්. හොඳයි බැටියෝ, අපි එහෙනම් ඊළඟ එකට යමු. ඒ කාරණා ටික විවේදේම අපි යන්න. 8ට 3 ගොඩවල් 2යි, 3ව 2ක් 6යි, 8ෙන් 6ක් අඩුනම 2යි. මේ 8 ගේන්න මෙතනට. 28ට 3 ගොඩවල් 9යි, 3 වරක් 9 27යි, ඉතිරි 1යි.
උත්තරේ දානවා විසිනමයයි ඉතිරි එක. හරි. හොඳයි. දැන් ගණන් හතරක් හදලා ඉවරයි. සමහරක් අය ගණන් හතරම හරි ඇති. සමහරක් අයගේ එකක් හරි ඇති, දෙකක් හරි ඇති. කමන්නේ. කොහොම වුණත් පුතාලා හරියට හදාගන්න ඈ. හොඳයි. පස්වෙනි ගාන, හයවෙනි ගාන, හත්වෙනි ගාන ටික හදමු දැන්. පස්වෙනි ගාන හයවෙනි ගාන ගණන් හතරක් බෝඩ් එකේ තියෙන තුරු අටවෙනි ගාන බවට පත් වෙනවා. මේක ලියලා හදන්න. ලියලා හදන්නේ ඉඩ අරගෙන, වෙලාව අරගෙන, කල්පනා කරලා පිළිවෙලට හදන්න. පුළුවන් හැමෝම වීඩියෝ ඔන් කරගන්න. මේ ඊළඟ දවසේ පන්තියට සම්බන්ධ වෙනකොට මේ AB දාලා අකුරු වලින් සම්බන්ධ වෙන්න එපා. ළමයාගේ නම දාලා පන්තියට සම්බන්ධ වෙන්න. ළමයාගේ නම තමයි දාන්න ඕනේ. AB කවුද? AB. එහෙම බෑ. ළමයාගේ නම දාන්න ඕනේ. කවුද? නිමල්ද, කමල්ද, සුනිල්ද, අමල්ද? ළමයාගේ නම දාන්න, වීඩියෝ ඔන් කරන්න, එහෙම පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ. ආ දැන් හෙට ඉඳලා ඒව හදා ගන්න ඕනේ අඩුපාඩු. 7 වෙනකොට, 6:45 වෙනකොට මූණකට සෝදලා පිරිසිදු ඇඳුම් ඇඳගෙන පොට්ටික ලෑස්ති කරගෙන පිළිවෙලට වාඩි වෙන්න ඕනේ. හරි, නැත්නම් අර ගෙදරින් ඇඳුම් පිටින් දඩස් ගාලා ඇවිල්ලා දුවගෙන ඇවිල්ලා ඔහේ වාඩි වෙන්නේ නැහැ. හරි, හැමෝම ඔත්තුල වැඩ කරන්න උනන්දුවෙන් කරන්න ඕනේ, කැමැත්තෙන් කරන්න ඕනේ, ආසාවෙන් කරන්න ඕනේ. දැන් මම මේ දවස් 20ක් නොමිලේ උගන්වන්නේ. එතකොට ඒකට ගෞරව කරලා පිළිවෙලට ඉගෙන ගන්න ඕනේ ඈ. විසිහය එකතු කිරීම, 117 එකතු කිරීම, 12. දැන් මෙහෙම තියෙද්දි ගානක් බබා, අපි ඒ ගාන මේක දැන් මේ ගාන මම මෙන්න මෙතන ලියන්නම්. මේ බලන්නකෝ, 26යි, 117යි, 12යි. කොහොම ලියාගන්න මේ ගාන? මෙහෙම ලියාගන්න කියන්නේ ඇයි දන්නවද? මේ ගාන ලියද්දි ස්ථානියාගේ වැදගත් වෙනවා. දැන් කවුරු හරි කෙනෙක් මේ ස්ථානියාගේ මාරු කරලා ලිව්වොත්, මෙහෙම ලිව්වොත් 26යි, 117යි, 12යි. කොහොම ලියලා එකතු කරොත්? එතකොට වැරදි උත්තරයක් එන්නේ. ඒ නිසා ස්ථානීය අගය වා දන්නවනේ. ස්ථානීය අගය කියන්නේ මොකද්ද කියලා? ආ, එක ස්ථානෙනේ. එක ස්ථානෙ, 10 ස්ථානෙ, 100 ස්ථානෙ. එතකොට එක ස්ථානෙ ඉලක්කම් එක ස්ථානෙ පෙරට එන්න ඕනේ. 10 ස්ථානෙ ඉලක්කම් 10 ස්ථානෙ පෙරට එන්න ඕනේ. 100 ස්ථානෙ ඉලක්කම් 100 ස්ථානෙ පෙරට එන්න ඕනේ. දෙමාපියන්ට පණිවිඩයක් කියන. මේ පණිවිඩය දන්න හැමෝටම කියලා ඔය ටෙලිග්‍රෑම් ගෲප් ලින්ක් එක ෂෙයා කරන්න. දෙසැම්බර් 5 වෙනිදාන් පස්සේ ඔබට ඉතාම සහනදායී ක්‍රමයකට ඉගෙන ගන්න අවස්ථාවක් මම උදා කරලා දෙනවා. මොකද මේ අවුරුද්ද විතරයි, මම මේ අවුරුද්දයි ලබන අවුරුද්දයි විතරයි මම පන්ති කරන්නේ. අවුරුදු 20ක් උගන්න පුළුසා. මේ අවුරුද්ද මේ බාරගත්තු ළමයි ටිකයි, ලබන අවුරුද්දේ ළමයි ටිකක් ඉන්න. ඒ කියන්නේ
2025 ලියන්න දැනට 3 ආයි. එතනින් ඉවර වෙනවා පන්ති. දැන් එකේ ළමයි ගන්නෙ නැහැ. තව අවුරුදු දෙකයි මම ක්ලාස් කරන්නේ. ඒක අපේ පරණ දේ මම පියදාන්නේ. ඒ නිසා මේ අවුරුදු දෙකේ උපරිම ප්‍රතිඵලයක් ගන්න අපි වැඩ කරමු. හා හොඳයි. කොහොමද කියලා බලමු මේක හදන්න. ස්ථානියාගේ මෙලට ලියා ගන්න පුතේ. ඒතර වරදින්නේ. සංඛ්‍යා 3ක්ද 4ක්ද 5ක්ද එහෙම ප්‍රශ්නයක් නැහැ ඕන ප්‍රමාණයක් අපිට එකතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. विसी हाय एकसिया दाहता है दोला हाय मेहमान लिया गया था महादान ने पुलवा साम क्या पहाड़ दाहया दाहता तो उन्हें प्रमाण है कपड़े कतु कराने पुलवांग में इन्हों ने मगे पांती हमारे सूरंगना कथा की विहिल कथा की के लामाई के सेला अंकरण वेला वक्त हैं मम विभाग के टू पुहनु कराने इंसान पैर देखा मामा ऊपर में वैध कर ये हम पुलवांग आए उन्हां दुला वैध कर करेगा उत्तर දැන් මේ හයවෙනි ගානේ බබා ටිකක් වෙනස්නේ මොකද්ද වෙනස මෙතන අඩු කිරීමකුත් තියෙනවනේ එහෙනම් ඉස්සෙල්ලාම 75100 එකතු කරන්න ඉස්සෙල්ලා මේ කොටස් දෙක හදන්න මයි පුතාලා එදක එකතු කරන්න අද පන්ති වෙනකොට බලන්නකො ළමයි කොච්චර වැඩ කරලා තියෙනවද කියලා අම්මලා හොඳේ පොඩි පොඩි අදහසකුත් දාන්න ටෙලිග්‍රෑම් ගෲප් එකට පස්සේ ඈ පහයි බිඳුවයි පහයි හතයි බිඳුවයි හතයි මෙතන එක 175යි දැන් මේ 175 මොකද්ද කියන්නේ 15ක් අඩු කරන්න 175 15ක් අඩු කරන්න හරි 5න් 5 බිඳුවයි 7න් 1ක් 6යි මෙතන එකයි උත්තරයක් එනවා 160යි කියන 160 ඉස්සෙල්ලා මේ එකතු කරන දෙක එකතු කරා ඊට පස්සේ ඒකෙන් 15ක් අඩු කළා හරි එනේ පුනරීක්ෂණනේ එතකොට සිම්බෝල වැඩ කර කර ඉන්නේ නෑ අපි ආ හත් වෙනි ප්‍රශ්නෙට යන්න ඒකත් ස්ථානියගේ පෙරට ලියා ගන්න 144යි 302යි 250 එකතු කරා 144 මුදල් හේ මුකුත් අය කරන්නේ ඒක අපි වැඩසටහනක් රූපවාහිනී වැඩසටහනක් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ඒක ප්‍රශ්න වලට උත්තර දෙන්න තියෙන්නේ ප්‍රශ්න 10ක් අහනවා සජීවී වැඩසටහනේදී පටිගත කරන වැඩසටහනේදී ඒ ප්‍රශ්න 10ටම උත්තර දුනොත් ඇගි හම්බ වෙනවා මම තමයි වැඩසටහන කරන්නේ මම මේ විස්තර ඉදිරි දාහතියේදී ගෲප් එකට දාන්නම් එතකොට ළමයි හැමෝටම හරි අවස්ථාව දෙන්න පුළුවන් එක වැඩසටහනක ළමයි 10යි එහෙම එහෙම යන ලස්සන වැඩක් මම කියන්නම් ඒක ඈ විශේෂ අඳු මුකුත් නැහැ ළමයි अवस्था
144යි 302යි 250යි. එකතු කරන්න. හතරයි දෙකයි හයයි. හතරයි පහයි නමයයි. එකයි තුනයි හතරයි. හතරයි දෙකයි හයයි. 696යි. එකසිය හතලිස් හතරයි තුන්සිය දෙකයි දෙසිය පණහයි. 696යි. දැන් මේක කල්පනාවට හදන්න පුතේ, මේ අඩු කිරීමකුත් තියෙනවා මම පුතාල කල්පනාවට හදන්න. සාමාන්‍ය මාත් එක්ක වැඩ කරන්න පුංචි පැටව හරි ආසයි. හැබැයි අපි වැඩ කරන පන්තියක් පුතේ මේ දෙක දැන් එකතු කරලා මෙයා අඩු කරන්න නේද වෙන්නේ? මේ 345 120ක් එකතු කළේ එන උත්තරෙන් තමයි 205ක් අඩු කරන්නේ. කල්පනා කරලා අඩු කරලා හදා. කල්පනා කරලා හදා. පහයි බිින්දුවයි පහයි, හතරයි දෙකයි හයයි, තුනයි එකයි හතරයි. 465යි. දැන් මේ 465න් 205ක් අඩු කරන්න. පහෙන් පහක් අඩු කළාම 0යි, හයෙන් බිින්දුවක් අඩු කළාම 6යි, හතරෙන් දෙකක් අඩු කරාම 2යි. උත්තරයක් එනවා 260යි. බලන්න වාටත් ඒ උත්තරය ආවද කියලා. හරිද පැටියෝ? ගුඩ්. දැන් අපි ගණන් 8ක් හදලා ඉවරයි. 9 වෙනි ගානට යනවා. චක්කර එහෙම අපි පුළුවන් කරගන්න ඕනේ ඈ. වැඩ කරද්දි පුළුවන් වෙනවා. තවත් ගණන් හතරක් හදමු. හතරේව හදාගෙන යද්දි ඉක්මනට වැඩේ යනවා. දැන් මේ ගණන් ලියද්දි එක කොටුවක් ඇතුළේ එක ඉලක්කමක් ඉඩ ලස්සට තියලා පිළිවෙලට හදනවා. එක ගොඩේ ලියලා හදන්නේ නැහැ නේද? ගණන් හතරට විනාඩි හතරයි.
ළමයින්ගේ ලකුණු ටික හදන්න මේ ලොකු කතා අවශ්‍ය නැහැ. නෑ ලොකු මේ PDF පොත් අනම් මනම් මුකුත් ඕනේ නැහැ. වැඩේ හරියට කරාම ලකුණු ටික ගන්න පුළුවන්. අපි වැඩේ හරියට කරමු. එච්චරයි. නේද? අර මේ මගේ දැන්වීමේ දාලා තිබුණා මගේ විස්තරයක්. කම්ම කෙනෙක් අහන ඔයා රජයේ ගුරුවරයෙක්ද කියලා. ගුරුවරුන්ටත් උගන්නපු අවුරුදු 20ක් උගන්නපු ගුරුවරයෙක් මම ඈ සරලව කියනවා නම් මං හිතුවේ වැඩිය මගේ දේවල් කියන්න කැමති නැහැ. මොකද අවශ්‍ය කෙනා ඉගෙන ගත්තම ඇති මට. කාටවත් මගේ විස්තර විසිතර වැඩක් නැහැ. අවුරුදු 20ක් ලංකාවේ උගන්නපු කොළඹ ජනප්‍රිය පාසලේ ඉඳලා ඈත පිටිසර ගම්මානයේ දක්වා පාසල් විශාල ප්‍රමාණයක දරුවෝ ලක්ෂ 10කට විතර උගන්නපු ගුරුවරයෙක් මම. ඊයේ පෙරේදා Facebook එකකින් මතුවෙච්ච ගුරුවරයෙක් නෙමෙයි ඈ. ඉතින් දෙමාපියෝ දන්නවා. ඒ නිසා ඔබට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න. දෙවරක් පහ 10න් බින්දුව දාන ඉතිරි එකක්. මම මේ දෙවරක් පහගේ පස්වරක් දෙකක් මේ පස්වරක් දෙකක් 10යි දෙවරක් පහක් 10යි. දේශ එකක් කියන්නේ. පස්වරක් දෙක 10න් බින්දුව දාන ඉතිරි එකක්. පස්වරක් බින්දුව මෙතනට යනවා එක. පස්වරක් පහ 25. හරි? පැහැදිලි නේද? තේරුණා නේද මේ? පස්වරක් දෙක 10න් බින්දුව දාන ඉතිරි එකක් පස්වරක් බින්දුව A කියන මෙතනට පස්වරක් පහ 25. ඒ කියන්නේ 502 පහෙන් ගුණ කළාම අපිට උත්තරයක් ආවා 2510යි කියලා නේ. මේ පස්වරක් දෙක 10න් බින්දුව දාන ඉතිරි එකක් පස්වරක් බින්දුවයි. එහෙනම් මේක මෙතනට එනවා පස්වරක් පහ 25. අපි ඒත් එක්කම 10 වෙනි ගානට යමු. කොහොමද? පස්වරක් පහ 25න් පහ දාන ඉතිරි දෙකයි පස්වරක් බිංදුවයි මේ දෙක එනවා මෙතනට පස්වරක් තුන 15. 1525. හරි? දැන් තියෙන 6න් ගුණ කිරීම දෙක. දැන් යම් කෙනෙක් 6 දන්නේ නැත්නම් 4 දන්නවනේ. 4න් ගුණ කරලා යන්නත් පුළුවන්. හරි? පැහැදිලි නේද? තේරුණා නේද? 6 වරක් 4 24න් 4 දාන ඉතිරි දෙක. 6 වරක් 2 12යි 2යි 14. හය වරක් තුන මේ කාර්ය නේද? හය වරක් හතර 24 ඉතුරු දෙකයි හය වරක් දෙක 12 දෙකයි 14. හය වරක් තුන 18න් 8 දාන ඉතිරි එක. හය වරක් හත 42යි 42 එකයි 43 438යි. හරි? 438. දැන් හරි අය හරි දාන්න වැරදුනොත් මොකද පුතේ කරන්නේ? වැරද්දක් දාලා හරි එකට හදනවා. එහෙමයි කරන්නේ ඈ. නැත්තම් මගේ එක ලියාගෙන හරි දාන්න නෑ කවුරුත්. හොඳද? එහෙම කරන්න බෑ. එතකොට ඒක වැරදි. මම කියන එක ලියලා එහෙම කරන්න බෑ පුතේ. ඔයා ඉස්සෙල්ලා තනියෙන් හදනවා. හදලා බලනවා හරි යනවද කියලා. හරි ගියොත් මල් 7යි. වැරදුනොත් ඉතින් කමක් නෑ. වැරදුනොත් වැරදි දාලා හරි එක හදන්න. එහෙමයි කරන්නේ. අපි යමු ඊළඟට. අපි ගණන් හදලා තියෙනවා 12ක් මේ උනේ 13 වෙනි ගාන. පාලොස් වෙනි ගාන. දාසේ වෙනි ගාන. බෙදීමේ ගණන් හතරක් ලේසි ගණන් දෙකෙන් බෙදන්න හරි ලේසි. තක්ගාල බෙදන්න ඉලක්කම් තුනක් තිබුණාට කමන්නේ නැහැ. බෙදාගෙන යන දීර්ඝ බෙදීම හරියට පිළිවෙලට පහළට බෙදන්න. දැන් මම දන්නවා සමහරක් අය මේ බෙදාගන්න බැරි අයත් ඇති. ඈ කමන්නේ නැහැ. දවස් 20 වැඩ කරද්දි පුළුවන් වෙලා ඇයි. ඊට පස්සේ අනිත් වැඩ ටික කරද්දි ටික පුළුවන් වෙයි. මේ මාත් එක්කම වැඩ ටික කරගෙන යන්න පිළිවෙලට. කාලසටහන රැ 7ට දැම්මේ නිදහසේ සම්බන්ධයලා ඉගෙන ගන්න පුළුවන් නිසා බබාලට.
බෙදීමට බය වෙන්න එපා බබාලා. දවස් 20 වැඩ කරද්දී ඉතින් අපිටනේ පන්ති පළවෙනියෝ වෙන්න පුළුවන් ඈ. දෙකට දෙකේ එකයි, දෙවාරයක් එක දෙකයි, දෙකෙන් දෙකක් බිංදුවයි, මේ බිංදුව මෙතනට කියනවා බිංදුවයි, බිංදුවෙන් බිංදුවක් බිංදුවයි, හතර කියනවා මෙතනට, හතරට දෙකේ කොටවල් දෙකයි, දෙවරක් දෙක හතරයි, හතරෙන් හතරක් බිංදුවයි. උත්තරේ 102. මාත් එක්ක වැඩ කරද්දි වේගයෙන් වැඩ කරන්න ඕනේ, වෙන වෙන වැඩ කර කර ඉන්න බෑ මාත් එක්ක වැඩ කරද්දි. මොකද මම පුරතල් වෙවි ඉන්න වෙලාවල් දෙන්නේ නැහැ, මට ඕනේ වැඩ. අම්මයි තාත්තා ඉන්නවනේ ඉතින් හුරුතල් කරන්න බබාලා නේද? මේ වෙලාවෙත් අපි ඒවා කරන්න ගත්තොත් අපි වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. දාහතරවෙනි ගාන හදන පුතේ 522 බෙදෙන ටක් ගාල. මන්දන් ඔය සමානත් උනේ පුතාලා 18 දෙකෙන් බෙදන්න බැරි අයත් ඉන්නවා ඈ. ඒ වෘතල් විවි සුරංගනා කතා කිය කී ඉඳලා ඒකයි. හරි දැන් බලන්න 5ට දෙකේ කොටවල් 2යි, දෙවාරයක් 2 4යි, 5ෙන් 4ක් අඩුවාම 1යි, 2 ගේන්නේ මෙතන. 12ටම බලනවා දැන් දෙකේ ගොඩවල්. 12ට දෙකේ ගොඩවල් 6යි, දෙකේ වා 6ක් 12යි, 12න් 12 බිංදුවේ 6 ගේන්නේ මෙතන. 6ට දෙකේ ගොඩවල් 3යි. මම මේ ගාන පොඩ්ඩක් මකන්නම්. 806 කියන එක මම පොඩ්ඩක් මෙතනට ගන්න. එතකොට 6ට දෙකේ ගොඩවල් 3යි, දෙවාරයක් 3 6යි, 6න් 6ක් බිංදුව. එතකොට 263යි නේ. බලන්න මම හරිද කියලා. හරි නේද බබා? රයිට්. මෙතන තියෙන්නේ 342 නේ. 342 බෙදීම 2. හරි. තමයි ගන්නවා. කන්නන් 13. 14 තියන්නම් ඔයා 342 බෙදන්නකෝ බලන්න දෙකේ. 342 බෙදීම 2. කොහොමද බෙදන්නේ? 3ට දෙකේ එකයි. හරි බෙදන්නකෝ බෙදන්න. දෙවාරයක් එක දෙකයි, තුනෙන් දෙකක් එකයි, මේ හතර ගේනවා මෙතනට 14යි. 14ටම බලනවා දැන් දෙකේව. හතයි, දෙවාරයක් හත 14යි, 14ෙන් 14ක් බිංදුවයි, දෙක ගේන්න මෙතනට. දෙකට දෙකේ එකයි, දෙවාරයක් එක දෙකයි, දෙකෙන් දෙකක් බිංදු. 342 බෙදීම 2. කසි ඇත්තෙක් යන්නේ 706 බෙදීම 2 නේ. අත්සියය දෙකෙන් බෙද. මේක 16 වෙනි ගාන. හතට දෙකේ ගොඩවල් 3යි, දෙවරක් 3 6යි, හතෙන් 6ක් 1යි, 10ට දෙකේ ගොඩවල් 5යි, දෙවරක් 5 10යි, 10ෙන් 10 බිංදුවයි, 6 ගේන්නේ මෙතන. 6ට දෙකේ ගොඩවල් 3යි, දෙවරක් 3 6යි,
හයෙන් හයක් බින්දුව. 706 බෙදීම 2. 353. මනම් 16ක් හදලා ඉවරයි අපිට. විනාඩි 35යි අපිට ගිය ගණන් 16ක් හදන්න ලියලා හැදුවේ නේ. ගුඩ්. අපි යමු 17 වෙනි ගාන ඉඳලා ඉදිරියට. ඒක ටිකක් දිග ගානක් ඈ. පෙට්ටියක රතු බෝල 256ක් ද ගාන ලියන්න බබාලා. නිල් බෝල 724ක් ද ඇත. පෙට්ටියේ ඇති මුළු බෝල ගණන කීයද? දහත් වෙනි ගාන, 18 වෙනි ගාන, 7 කැට 564ක් තිබුණි. ඉන් 187ක් එලා දෙන්නම් බය වෙන්න එපා. විකුණු පසු ඉතිරි සබන් කැට ගණන කීයද? කල්පනා කරලා හදන්න. චූටි ගණන් හා පොඩි පොඩි ගණන් ලොක්කුවට තිබුණාට පොඩි ගණන්. ගණන් දෙකයි. පෙට්ටියක රතු බෝල 256ක්ද නිල් බෝල 724ක්ද ඇත. පෙට්ටිය ඇති මුළු බෝල ගණන කීයද? ඊළඟ ගාන රාජ්‍යයක සබන් කැට 564ක් තිබුණි. ඉන් 187ක් විකුණු පසු ඉතුරු සබන් කැට ගණන කීයද? කල්පනා කරලා හරි. අකුරු ලස්සන්ට ලියමු. අකුරු ලස්සන්ටම ලියමු. රතු පාට බෝල 256ක් තියෙනවලු. ඊට පස්සේ නිල් බෝල 724ක් තියෙනවා.
ඔය දෙක එකතු කරා. විසිය පනස්හයයි හත්සී විසි හත. හයයි හතරයි දහයෙන් බින්දුව දාන ඉතිරි එකක්. පහයි එකයි හයයි, හයයි දෙකයි අටයි, හතයි දෙකයි නමේ, 980. ඔන්න උත්තරේ හරිනම් උත්තරක් හරි දාමු ඈ. දහට වෙනි ගාන හදන්. රාක්කයක සබන් කැට 564ක් තිබුණි, ඉන් 187ක් විකුණූ පසු ඉතුරු සබන් කැට ගන්න කියලා. ඉතිරි සබන් කැට ගන්න. එහෙනම් දැන් ඉතිරි අහන නම් පුතේ අඩු කිරීමකට යන්න වෙනවා. 564ෙන් අඩු කරමු 187. අඩු කළා හදමු. ටක් වේගේ වැඩි කරමු. සමහරක් අයගේ වේගේ ගොඩක් මදි. ඉතිරිෙන අඩු කරන්න එපැ. හතරෙන් හතක් බෑ, 14ෙන් හතක් නහගිය, 14යි 14ෙන් හතක් හතා. හරි දැන් මෙතන හයක්නය පහයි, පහෙන් අටක් බෑ නහගේ, 15යි 15ෙන් අටක් හතයි. දැන් මෙතන පහක්නය 4යි, 4ෙන් එකක් 3යි, 377යි. බලන්න හරිද කියලා. තුන්සිය හැත්තහතයි. විනාඩියක් විතර දෙන්න, ලියාගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් ලියාගන්න. විනාඩියක් දෙකක් විතර දෙන්න. එතන විනාඩියකුත් අපිට හරි වටිනවා. විනාඩියක් කියන්නේ ගොඩක් වටින වෙලා. දැන් හෙට ඉඳලා හැමෝම වීඩියෝ ටික ඔන් කරන්න පුළුවන් විදිහට ඒ පහසුකම් ටික හදාගන්න. ඔන්ලයින් පන්තිය කියන්නේ ගොඩක් ප්‍රයෝජනයක් තියෙන පන්තියක්. ඒ කියන්නේ බස් වියදම් දන්නේ. දැන් ඔබ ෆිසිකල් ක්ලාස් එකකට යනවා නම් බස් වියදම් තියෙනවා. මග ආරක්ෂා බලන්න ඕන, ළමයට මහන්සි, තෙහෙට්ටු, ඒ වෙනුවෙන් තව කෙනෙක් කැප වෙන්න ඕන, වියදම, ආරක්ෂාව, ඒ සියල්ලත් එක්ක බලද්දි මේ ඔන්ලයින් ක්ලාස් එක කියන්නේ ගොඩක් වටින දෙයක්. ගෙදර ඉඳන් ටියුෂන් එක හරි වටිනවා. නිදහසේ ඉගෙන ගන්නවා ළමයි, සතුටින් ඉගෙන ගන්නවා ළමයි. හරි, අපි යමු දෙහෙනම් ඊළඟ එකට. 19 වෙනි කරා. අද සමහරක් අයට පොඩ්ඩක් ලියා ගන්න බැරිව තමයි, පොඩ්ඩක් උදව් කරන්න අදට. ඉමින් ඉමින් යාලයකට පුරුදු පුහුණු වෙයි. හරිද? එක් ළමයෙකුට බනිස් ජෙඩි හතරක් බැගින් ළමයි 34කට ඩීමට් අවශ්‍ය බනිස් ගෙඩි ගණන කීයද?
20. අරලිය මල් 35ක ඇති පෙති ගණන මල් පෙති ගණන පෙති ගණන කීයද? අරලිය මල් 35ක ඇති පෙති ගණන කීයද? හදන්නකෝ බලන්න. ගාන ලියද්දි රූලක් එහෙම ඇරලා පිළිවෙලට ලියන්න ඈ. ඔන්ලයින් ක්ලාස් එකේ ලස්සනටම වැඩ කරපු පොත තෝරනවා මම. පිළිවෙලටම වැඩ කරපු වැඩ ටික ඔක්කොම තියෙන ඒ ඔක්කොම පොත තෝරනවා මම ඈ. දහනමවෙනි ගානේ මොකක්ද කියන්නේ? එක් ළමයෙකුට බනිස්කෙඩි 4යි. ළමයි 34යි. එහෙනම් 34 අපිට ගුණ කරන්න වෙනව නේද 4ෙන්? ගුණ කරන්නකෝ බලන්න. හතර වරක් හතර 16න් 6 දාන ඉතිරි එකක්. හතර වරක් තුන 12යි, 12යි 1යි 13යි. 136. ඒ කියන්නේ එක ළමයෙකුට බනිස් කෙඩි 4යි ළමයි 34කට. ඔක්කොම 136ක් වනේ බනිස් කෙඩි. ඊළඟ අරලිය මල් 35ක්. දැන් අරලිය මලක පෙති 5යි. එහෙනම් 35 වැඩි කරන්න ඕනේ. මල් 35ක් තියෙනවා. එක මලක පෙති 5යි. 5ෙන් වැඩි කරන්න. වැඩි කළා හදන්න. ලේසි ගාන පස්වර පහ 25න් පහ දාන ඉතිරි දෙකක්. පස්වර තුන 15යි 2යි
165. හොඳයි. තරම් 20ක් අපි හදලා ඉවරයි. අපිට පැයක් තාම ගියේ නෑ. තව විනාඩි 8ක් තියෙනවා පැයක් යන්නේ. අපේ එකේ හොඳයි. ගුඩ්. අපි යමු 21 වෙනි ගණනට. පොත් 204ක් එක් ළමයෙකුට තුන බෑගින් ළමයි කී දෙනෙකුට දිය හැකිද? පැන්සල් දෙසිය හතක් එක්ලාමේකුට තුන බැගින් කී දෙනෙකුට දිය හැකිද? හරි හරි හදමු බලන්න. කල්පනා කරලා තේරුම් අරගෙන ගන්න ලියලා හදමු. කල්පනා කළ හදමු. පොත් 204ක් එක් ළමයෙකුට තුන බැගින් ළමයි කී දෙනෙකුට දිය හැකිද? ඔක්කොම 204යි, එක ළමයෙකුට තුනයි. තුන ගානේ බෙදාගෙන යනවා.
එහෙම ගියාම ළමයි කී දෙනෙක්ට දෙන්න පුළුවන්ද කියලා අහන්න. එහෙනම් 204 තුනෙන් බෙදලා. එතකොට හරි. මම මෙතන බෙදන්නම්. මේ ගන්න ඈ. බෙදන්න. කරන් දෙකම හදන්න පුංචි වෙලාවක් අරගෙන. දෙසිය හතර මම මෙතන බෙදන්නම්. තුනෙන් බෙදද්දි මේ ගාන මෙතන බෙදාලි මෙතන ඉඳ නෑනේ මට. දෙකට නෑ 20ට බලනවා තුනේ කොටවල්. 6යි 3 වරක් 6 18යි ඉතුරු 2යි 2 ගේන 4 ගේන මෙතන 24. 24ට තුනේ කොටවල් 8යි. 3 වාරයක් 8 24යි 24න් 24ක් බිංදුවයි. උත්තරයක් කියනවා අපිට 68යි කියලා. පළවෙනි ගානට 68. ඊළඟට අපි යනවා දෙවෙනි ගාන. පන්සල් 207ක් එක් ළමයෙකුට 3 බැගින්. 207 තුනෙන් බෙදා. 207 බෙදීම 3. ඒකට මම පුංචි වෙලාවක් දෙන්නම් විනාඩි 5ක් විතර. වැඩි නේ 2ක් 3ක් දෙන්න හදන්න. කොහොමද ආද? දෙකට නෑ 20ට 3 එකට වල 6යි. 3 වරක් 6 18යි. ඉතිරි 2යි මේ හත ගේනවා මෙතන. 27ට 3 එකට වල 9යි. 3 වරක් 9 27යි. 27 27 අපි දෙකෙන් 69යි. හරි 69. මේවා ටිකක් හිතලා බලලා හදන්න ඕනේ ගණන්. අපි ඊළඟ ඊළඟ ටිකක් වෙනස් එකක්. සමචතුරස්‍රය සමානයි 5. ත්‍රිකෝණය සමානයි 3. මූර්තේ සමානයි 7. ත්‍රිකෝණාස්‍රය සමානයි 2. නම් 5ත ගැටලු විසඳන්න
23 කල්පනා කරලා කරන්න බබෝ. කල්පනා කරලා හදන්න. රූප හරියට ඇඳ ගන්න, වෙලාව අර ගන්න හරියට හදන්න. වෙලාව ටිකක් අරගෙන හදන්න හරියට.
විභාගෙට වාර විභාගෙට ඕන දේවලුයි ශිෂ්‍යත්වයට ඕන දේවලුයි දෙකම සමබරව කරගෙන යමු. එතකොට අපට මේ විභාග වලට අමුතුවෙන් කියලා සූදානම් වෙන දෙයක් නැහැ. එහෙමයි. හරි, දැන් මේ පළවෙනි ගාන 23 වෙනි ගාන ආදේශ කරලා හදන්න තියෙන ආදේශය සමචතුරස්‍රයට 5යි ත්‍රිකෝණයට 3යි සුජුකෝණාස්‍රයට 2යි. ලේසින් 5යි 3යි 8යි 8යි 2යි 10යි. තේරුණා? හරිද? සමචතුරස්‍රය 5යි ත්‍රිකෝණය 3යි සුජුකෝණාස්‍රය 2යි. 5යි 3යි 8යි 8යි 2යි 10යි. ඊළඟට ත්‍රිකෝණය 3යි වෘත්තය 7යි. එතකොට 3 වාරයක් 7. එහෙම නැත්නම් 7 වාරයක් 3 21. ඊළඟ සමචතුරස්‍රය 5යි වෘත්තය 7යි ත්‍රිකෝණාස්‍රය 2යි ත්‍රිකෝණය 3යි. දැන් මොකද කරන්නේ? මේ 3ම එකතු කරමු. 5යි 7යි 12යි 2යි 14යි නේ. එවන 7යි 2යි 9යි 9යි 5යි 14. එහෙම ගන්නත් පුළුවන්. 14ෙන් 3ක් නේ. 14ෙන් 3ක් අඩු කරා. 4ෙන් 3ක් 1යි මෙතනේ. उत्तरे 11 समचतुराश्रय 5යි වෘත්තය 7යි ත්‍රිකෝණාශ්‍රය 2යි. එතකොට 5යි 7යි 12යි 2යි 14යි. 14ෙන් 3ක් අඩු කරාම 11යි. ඊට පස්සේ මෙතන ත්‍රිකෝණාශ්‍රය 2යි ත්‍රිකෝණාශ්‍රය 2යි වෘත්තය 7යි. මෙතන හදන්න බෑ නේද මේක? අපි මෙතන වෙනස් කරමු. සමා වෙලා වෙනස් කරමු. රැඬු ත්‍රිකෝණයක් දාල දැන් හදන්න. සමා වෙන්නේ ඉතින් එහෙම වෙනවනේ මේ දෙයියෝ. දැන් හදන්න. ඊට මෙතනට එන්නේ 3. දැන් දෙවාරයක් දෙක 4යි. 4ෙන් 3ක් අඩුනාම 1යි. පොලයක් බලාගෙන පොතක් බලාගෙන ගණන් දෙන්නේ නැහැ මම. දැන් ඉවලි හිතලා දෙන්නේ. එතකොට පුතාලත් ලස්සනට හදන්න. හරි, අපි ඊළඟට යමු. විසිහත පාරක රතු නිල් කහ ලෙස පොඩි 38 එකම රටාවට සිටුවා ඇත. එහි 38 වන පොඩියේ පාට කුමක්ද? රථගාලක
මෝටර් රථ 125ක් නවතා ඇත. එම රථවල රෝද ගණන් කොපමණ 27 28 කල්පනා කරලා හදා. ගාන ලියලා පිළිවෙලට හදන්න දැන්. දැන් මේ දින 20 අඛණ්ඩව සම්බන්ධ වෙන්න පන්තියට මම විශ්වාස කරන විට තුන්වෙනි පාරේ වැඩි ලකුණු ප්‍රමාණයක් අරගෙන දරුවන්ට අලුත් පන්තියට යන්න පුළුවන්. හරිද? මේ දින 20 ඉවර වෙනවත් එක්කම මම පටන් ගන්නවා ලබන අවුරුද්දේ 4 සහ ලබන අවුරුද්දේ 5 ළමයින්ට ආරම්භක දින 100 වැඩසටහන. ඒකට ගාස්තු අය කරනවා. මම ඒ පිළිබඳ ඉදිරිදී තොරතුරු කියන්නම්. හරි? යම් කෙනෙක් ටෝන්නම් මේ නොමිලේ දින 20 ඉවර වෙලා පන්තියෙන් නවතින්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊළඟට දින 100ට සම්බන්ධ වෙලා ඉගෙන ගන්නත් පුළුවන්. ඒක කැමති විදියට. ඒක පාඩම ප්‍රශ්නයක් නෑ. හොඳයි. ගණන් දෙකම ලියලා හදන්න පුතේ. මම කියා දෙන්න. ඔයා ලියලා හදන්නකෝ දන්න විදියට ඉස්සෙල්ලා. දැන් අද අලුත්ම ළමයි නම් පන්ති වරුණාම අම්මලා පොඩි ටෙලිග්‍රෑම් පණිවිඩයක් දාන්න. පන්ති හොඳයිද නරකයිද නේ පොඩි එකක් දාන්න. රතු නිල් කහ ලෙස කොඩි 38ක් එකම රටාවට සිටුවා. ඒ කියන්නේ පළවෙනි කොඩිය රතු පාටලු, දෙවෙනි කොඩිය නිල් පාටලු, තුන්වෙනි කොඩිය කහ පාටලු. එහෙමනේ තියෙන්නේ. එතකොට
මේ රටාවේ ඉස්සට වෙන එක තමයි අපෙන් අහන්නේ. එතකොට දැන් මෙතනට මම පොඩි අලිරක් ගහලා බින්දුවක් දාගන්න හේතුව තමයි තුන තුනෙන් බෙදද්දි ඉතුරු වෙන්නේ නැහැ නේ. හරිද? එහෙනම් රතුනේ කහ කියන රටාව තමයි රටාව. ඒක 1 2 3 අලිරක් බින්දුව. දැන් මම මෙන්න මේ 38 බෙදෙනවා තුනේ. තුනට තුනේම එකයි තුන් වරක් එක තුනයි තුනෙන් තුනක් බිඳුව අට ගේන්න මෙතනට අටට බලනවා තුනේ ගොඩවා දෙකයි තුන් වරක් දෙක හයයි අටෙන් හයක් කඩනම දෙකක් ඉතුරු දෙකක් ඉතුරු වෙච්ච නිසා 38 වෙනි මොන පාටද නිල් පාට අපි නිකන් ඔබ නිකන් රටා අපට ලියලා බලමු ඇත්තට මෙහෙමද කියලා හැබැයි ඉතින් කරදර වැඩක් ආ එක දෙක තුන මේක රතු නිල් කහ ලියන්න එපා ඔයාලා එහෙම ලියන්නේ නැහැ අපි රතු නිල් කහ හත අට නම් රතු නිල් කහම යන්නේ රටාව 10 11 12 රතු නිල් කහ 13 14 15 රතු නිල් කහ ඔහොම ගියා 15ක් යනවා ඊට පස්සේ 16 රතු 17 නිල් 18 කහ මම මෙතන ලියන්නේ 19 රතු 20 නිල් 21 කහ 22 රතු 23 නිල් 24 කහ 25 රතු 26 නිල් 27 කහ 28 රතු 29 නිල් 30 කහ ඊට පස්සේ 31 රතු 32 නිල් 33 කහ 34 රතු 35 නිල් 36 හරි 37 රතු 38 නිල් හරි නේද නේ 38 නිල් නේද හරි නේද අපි මෙහෙම ලියන්නේ මේ විදිහට රටාව ලියලා හදමු හරි ඒ වගේ ගණන් අපිට ඉදිරි දිනවලදී නැවත හදන්න පුළුවන්කම ලැබේ සාමාන්‍යයෙන් අපි මේ දින 20 කරනකොට ගණන් 500ක් විතර හදයි ඈ බය තුනද බය වෙන්න එපා මයි කට්ටිය අපි එහෙමයි වැඩ කරනවා හොඳ අපි යමු ඊළඟට දැන් රතගාලක මෝටර රථ කියන්නේ කාර් නේ කාර් 125ක් තියෙනවලු නවතායක එම රථවල රෝද ගන්න අපි මෝටර රථයකට රෝද 4යි අපි අමතර රෝදේ ගණන් ගන්න නැහැ මේ ගාන හදද්දී ආ එතකොට 125 ගුණ කරනවා අපි 4ෙන් හෙට මම මුළු දවසම කරන්නේ සිංහල ඔන්න ආදරෙන් 4 වර 5 20 න් බිඳුව දාන ඉතුරු 2යි 4 වර 2 8යි 8යි 2යි 10 න් බිඳුව දාන ඉතුරු 1යි 4 වරක් එක 4යි 4යි 1යි 5යි රෝද ගණන 500යි හරි අපි දැන් ඊළඟ ගණන් ටික දෙනවා ගෝල 80කින් භාගයට ඇති
බෝල ගන්නේ නෑ. කීයද? පැන්සල් 164කින් කාලකට ඇති පැන්සල් ගණන කීයද? කල්පනා කරලා හඳුන් බලන්න. භාගපාඩම් මතක් කරගමු. බෝල 80කින් භාගයකට ඇති බෝල ගන්න. භාගය කියන්නේ විතරම දෙකෙන් එකයිනේ. ඒ කියන්නේ 80 දෙකට බෙදන්න. 8ට දෙකේ ගොඩවල් 4යි. දෙවාරයක් 4 8 8න් 8 0යි 0ට 0යි 0ෙන් 0ක් 0ක්. ඒ කියන්නේ 40යි. 164 කාලක් කියන්නේ හතරෙන් බෙදලා. හරි. කාලක් කියන්නේ හතරෙන් පංගුවක්. හතරකට බෙදුවම එක ගොඩක්. 16ට හතරේව හතරයි හතර වරක් හතර 16යි 16න් 16ක් බිඳුවයි මේ හතර මෙතනට ගෙනාවා. හතරට හතරේව එකයි හතර වරක් එක හතරයි හතරෙන් හතරක් බිඳුවයි. ඒ කියන්නේ 41යි. භාගයක් කියන්නේ දෙකෙන් පංගුවක්, කාලක් කියන්නේ හතරෙන් පංගුවක්. බෝඩ් එක මකනවා. පහත රූපවල හතරෙන් එකක් බැගින් පාට කරන්නේ. පාට පැන්සල් ළඟ තියෙනවනේ හොඳයි.
අද පුතාලට ගෑනුවාට මට උණහැදිලා තියෙන්නේ උණහැදිලා ඉන්නේ මේ වරදි මම ක්ලාස් එක කරනවා අද පටන් ගන්න දවස නිසා මේ කොහොමත් මේ දින 20 අඛණ්ඩව ඉදිරියට කරගෙන යනවා අපි හැමදාම රෑ 7ට පන්තිය තියෙනවා හැමෝම සම්බන්ධ වෙන්න ලින්ක් එක වෙලාවට හම්බෙයි ගෲප් එකකට කොහොම හරි සම්බන්ධලා ඉගෙන ගන්න පහත රූප වල හතරෙන් එකක් බැගින් පාට කරන්න කල්පනා කරලා රූපේ ඇඳලා මේ අඩි රූල් තියලා අඳින්න මේක වෘත්තයේ කාසියක් හරි තියලා අඳින්න විනාඩි 5ක් දෙන්න එයා පාඩ කරලා දීරි කෑලි ගහන්න බෑ පාලක් කියන්නේ හතරෙන් එකක් නේ හතරෙන් එකක් වර්ණ කරන්න දැන් පළවෙනි රූපේ කැමතිම කොටු එකක් මම මේ කොටු වර්ණ කරන්නකෝ පාට පැන්සල් වලින් පාට කරන්න හා ඊළඟ දෙවෙනි රූපේ මේ කැමති එක කෑල්ලක් පාට කරන්න. මම මේක පාට කරන්නම්කෝ. මේක මම මේ මැද රූපේ පාඩ කරන්න. හැබැයි වාට කැමතිව පාඩ කරන්න පුළුවන්. මේකෙත් මම මෙන්න මේක පාඩ කරන්න.
අතරින් එකක් කොහම ඕනම කොටසක් පාට කරන්න පුළුවන් මේකම කියලා ඕනේ වාට මේ කැමති එක කෑල්ලක් පාට කරන්න පුළුවන් හරි ඊළඟට පහත රූපවල හතරෙන් තුනක් පාට කරන්න. දැන් මේ පුනරීක්ෂණ කියලා කියන්නේ මුලේව යලි මතක් කරන එක කරන්නේ මේ ආ. ඒ කියන්නේ මේ පුනරීක්ෂණ දින 20න් පස්සේ මම ආරම්භ කරන දින 100 වැඩසටහනදී මට වැඩ කරන්න ලේසියි. ලස්සන අනින්න පුත්තේ මේ දවස් 20 වැඩ කරද්දී හොඳ ලකුණු ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන් වෙනවා වාර විභාගවල. වාර විභාගවල ශිෂ්‍යත්වෙ නෙමෙයි හොඳේ. ශිෂ්‍යත්ව කතන්දරේදී වෙන වැඩක් අපි ඒකට වෙනම ලෑස්ති වෙමුකෝ. හතරෙන් තුනක් පාට කරා. හතරෙන් තුනට අපි නමක් දෙනවා තුන් කාලයි කියලා නේද?
ටෙලිග්‍රෑම් ගරුප් එකට තමන් කරපු වැඩ දාන්න අද ෆොටෝ ටිකක් ගහලා ටෙලිග්‍රෑම් ගරුප් එකට දාන්න. දෙමාපියෝ අදහස්කුත් දක්වන්න අද දවසේ දරුවන්ගේ වැඩ ගැන. පළවෙනි රූපේ 4න් 3ක් ඕනෑම කොටස් 3ක් පාඩ කරන්න පුළුවන් බබා. මේකේ ඕනෑම කොටස් 3ක් පාඩ කරන්න පුළුවන්. ඒට අපි මුළු දවසම කරන්නේ සිංහල. මේකේ ඕනෑම කොටස් 3ක් පාඩ කරන්න පුළුවන්. මේකෙත් ඕනෑම කොටස් 3ක් පාඩ කරන්න පුළුවන්. අපි හැමදාම දෙසැම්බර් 5 වෙනිදා වෙනකන් අපි තියෙන කාලසටහන් වලට අමතරව තමයි මේ රැ 7ට පටන් ගන්න වැඩේ කරන්නේ. 7 ඉඳලා 8:45 වෙනකන්. පැයකයි මිනිත්තු 45ක් හැමදාම පන්තිය කරනවා දින 20ක් එක දිගට. එතකොට මේ දින 20ම පිළිවෙලට වැරදි කළොත් හොඳ ලකුණකට අපට යන්න පුළුවන් වාර විභාගෙදී. එතකොට අද මුලින්ම සම්බන්ධ වෙච්ච දූල පුතාලත් ඇති, මගේ පරණ දරුවොත් ඇති, සමහරක් අය එන්නම් වාලේ නැහැ ඇති, සමහරක් අය උනන්දුවෙන් එන අයත් ඉන්නවා. දැන් මේ උනන්දුවෙන් එන අයට විතරයි මේ කතාව කියන්නේ. අර එන්නම් වාලේ නිකන් පන්තිය කොහොමද කියලා බලන්නේ නැහැ. කලු අපච්චි මොනාද මේ කරන්නේ කියලා බලන්නේ නැහැ. කොහොමද අපි උගන්වන්නේ කියලා බලන්නේ නැහැ. ඒවලුන්ට නම් මේක වැඩක් නැහැ. මේක වැඩක් තියෙන්නේ උනන්දුවෙන් ඉගෙන ගන්න ආදරණීය දූල පුතාලට පමණයි. හරි, ඒතකොට මේ ක්ලාස් එකේ විහිළු කරන්න අපිට වෙලාවක් නැහැ. මැජික් පෙන්වන්න වෙලාවක් නැහැ. වැඩ කිරීම සඳහා පමණයි කාලය ඉතිරි. මොකද කවදාකවත් ළමයෙක්ට මැජික් එකක් පෙන්වලා විහිළුවක් කරලා සින්දුවක් කියලා කවියක් කියලා පන්තිර ගෙන්නගෙන එහෙම සල්ලි හම්බ කරන්න උමනාවක් මට නැහැ. මට ඕනේ වැඩ කරන්න හරියට පිළිවෙල. කෙටි පාරවල් ලේසි ක්‍රම මැජික් ක්‍රම ඔස්සේ ගිහිල්ලා තරඟ ජයග්‍රහණය කරන්න බෑ. ඒක මම දන්න කාරණා දෙක නිසා බුද්ධිමත් දෙමාපියන්ට සහ කැමැත්තක් තියෙන දරුවන්ට විතරයි මේ ක්ලාස් එක හරියන්නේ. ඒ නිසා දින 20ක් ඔබට තියෙනවා අධ්‍යයනය කරන්න. මේ දින 20ෙන් මම හොඳට උගන්වනවා. හැමදාම පන්තියට සම්බන්ධ වෙන්න, සම්බන්ධ වෙලා ලකුණු ටික වැඩි කරගන්න, අඩුපාඩු ටික හදාගන්න. අද පන්තිය ගැන ඔබේ අදහසක් දක්වන්න දෙමාපියන්ට පුළුවන්. වට්සප් නෙමෙයි, අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකට විස්තර දාන්න. ටෙලිග්‍රෑම් ගෲප් එකට දාන්න අදාළ විස්තර ටික ටෙලිග්‍රෑම් ගෲප් එකට දාද්දි තමන්ගේ බබා කරපු වැඩත් එක්කම දාන්න. ඒක අඩුපාඩුවක් කැමතිවොත් මට බලන්න පුළුවන්. සුට්ටක් ඒවත් දාන්න. අත්අකුරු ටික පිළිවෙලට අපි හදා ගන්න ඕනේ. ඊළඟට අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ චක්‍රේ කටපාඩම් කරනෝ නෙමෙයි, අවබෝධයෙන් යුක්තව චක්‍රේ ගොඩනගාගෙන ගණන් හදන්න පුළුවන් ක්‍රමයට එන්න ඕනේ. අපි ඒක මේ ඉදිරි දවස් 19ක් අපිට වැඩ කරන්න තියෙනවා. ඒ වෙලාවේදී අපි ක්‍රමානුකූලව ඒ තැනට අපි අරගෙන යමු. එතකොට තමයි අපිට වැඩ ටිකක් කරගන්න පුළුවන් වෙන්නේ. අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ ළමයි. එතකොට තමයි ලකුණු ගන්න පුළුවන් වෙන්නේ. හතරෙන් තුනක් පාඩ කරන්න තියෙනවා. රූප ස්ථාන පිළිවෙලටම තියෙන්න ඕනේ. එතකොට තමයි ලස්සන ලකුණු ගන්න පුළුවන් වෙන්නේ. එතකොට හොඳයි. එහෙනම් සමහරක් වෙලාවට චුලි පුතාලා බය වෙන්නේ නැත්ද ඇති අද මගේ වැඩත් එක්ක? සමහරක් අය සතුටින් වැඩ කරන්නේ නැති.
හැමෝටම එහෙනම් සුන්දර සුබ දවසක්. අපි හෙට හම්බෙමු රාත්‍රී 7ට. සිංහල තමයි හෙට දවසම කරන්න. හෙට ලියන්න තියෙන පෑන්සල්ලේ මුල් කරගෙන වෙලාවට වාඩි වෙන්න. හැමෝටම එහෙනම් දූල පුතාල හැමෝටම එහෙනම් ආයිබෝවන්, සුබ රාත්‍රියක්. හෙට හම්බෙමු.